දවසක් හැමෝටම අද ඔයාලා බලන ඇති මගේ යෝගන් එක කොහෙද කියලා. ඇත්තටම මම අද ඔයාලට ගෙනාවේ වෙනස්ම දෙයක්. කොල්ලෙක් වුණාම ජීවිතේ මූලික අවශ්‍යතාවක්. ඒ වගේම සමහර රැකියාවලට ඇප්ලයි කරන්න තියෙන මූලික සුදුසුකමක්. ඒ තමයි අපිට නැතිවම බැරි ලයිසන් එක. අවුරුදු 17ක් ඉද්දි කොල්ලෙක්ගේ ලොකු මීනියක් තමයි ඉක්මනට ලයිසන් එක අරගෙන ඉවරයක් කෙනෙක්. මොකද වයස පෑන්නට පස්සේ මේ වගේ දෙයකට යොදන්න තියෙන කාලය අඩුයි අපිට. අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. කිලිම වැඩේට බහිමු. ඔයාලා ලයිසන් එක ඇප්ලයි කරනකොට අවශ්‍ය වෙනවා මූලික දේවල් හතරක්. පළවෙනියටම තියෙන මූලිකම දේ තමයි මෙඩිකල් එක. මෙඩිකල් එක තමයි මෙතනින් අත්‍යවශ්‍යම දේ අපිට. ඊට පස්සේ තියෙන ඩෙන්ටිටි එකේ ෆොටෝකෝපි එක. ඊට පස්සේ උපැන්න සහතිකයේ මුල් පිටපත. ඊට පස්සේ තවත් ෆොටෝ කෑලි පහක්. ඒ කියන්නේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ කැලි පහක් අපිට අවශ්‍ය වෙනවා මේක ඇප්ලයි කරන්න. පාස්පෝර්ට් සයිස් ෆොටෝ කැලි ඉල්ලන්න ඕනේ නැහැ. ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔයාලා ලයිසන් එක ගන්න ෆොටෝ ගන්න ඕනේ ගමන් එතන ස්ටුඩියෝ එකේ කැමරමන් අනිවාර්යෙන් දාන්න මොකටද කියලා. මෙන්න මේ කියපු ටික සපුරා ගත්තට පස්සේ ඔයාලා රජයේ පිළිගත්ත රියදුරු පාසලකට ලයිසන් එක ගන්න ඇප්ලයි කරන්න ඕනේ. මම මේ රජයේ පිළිගත්ත රියදුරු පාසලකට කිව්වේ සමහර පාසල් තියෙනවා ඔයාලට එක්සෑම් එක පරක්කු වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රෑල් එක පරක්කු වෙලා යන්න පුළුවන්. මේ පරක්කු වෙන එකෙන් වෙන්නේ ඔයාලා තව ටිකක් වයසට යන එක තමයි. මම ඒකින් තමයි කිව්වේ ඔයාලට මේ ගොඩක් දුරට හොඳ රජයේ හොඳ පාස් රජයේ හොඳ රියදුරු පාසලකට ඇප්ලයි කිරීමෙන් ඉක්මනට එක්සෑම් එක ගන්න පුළුවන්. මම මේකේ මුලින්ම කියපු විදිහට මෙඩිකල් එක मेडिकल ले गन्ना दें ओयालट एक पारट बै मुकद मे कोरोना तत्व एक गन्न के सीमा कर ली वेनदना अपीट हितने हितने वेलाट गी मेडिकल बोलवा दें मुकद बै दें मे कोरोना तत्व अपीट एक खालीन दिन व्यंकर एक आयतने खालीन को दी अंक्या करगेन दिन सह वेला व्यंकर अत्यावश्यक මේක මේක නැති හින්දා මම දවසක් කට්ටක් කෑවා. ඒකින් තමයි මම මේ වීඩියෝ එක හදලා ඔයාලට කලින්ම පැහැදිලි කරලා දෙන්න හිතුවේ මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ මෙඩිකල් එක අනිවාර්යෙන් අපි පාස් වෙන්න ඕන. මෙඩිකල් එක ෆේල් වුණොත් ලයිසන් එක ගන්න බෑ. Tell